දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම Bitcoin chart එකේ අපිට මුණ ගැහෙන කරුණු කිහිපයක් ඉස්සෙල්ලාම පැහැදිලි කරලා ඉන්න අදහස් කළා. ඉතින් අපි ඒකට පැය 4 chart එක දාගත්තාම අපි කලින් දවසෙත් කතා කළා මෙතන flag pattern එකක් වගේ හැදෙන ස්වභාවයක් තියෙනවා කියලා. එතකොට ඒකේ යට trend line එක hold කරගෙන ඉඳලා ඇත්තටම Bitcoin සැලකිය යුතු ප්‍රමාණයක් දැනට up වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට මේකේ පැහැදිලිවම දැන් අඳුරගන්න පුළුවන් තව pattern එකක් තමයි මෙතන ascending triangle pattern එකක් හැදෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක නිසා ওই pattern එක ඇතුලේ තව ටිකක් consolidate වෙලා උඩ resistance එක break කරොත් එහෙම Bitcoin හරියට volume එකක් එක්ක එතකොට Bitcoin 40,000 ඊට පස්සේ 43,000 වගේ level වලට උනත් up වෙන්න ඉඩ ගඩක් තියෙනවා. ඉතින් මේක ascending triangle එකක් උනත් අපි දන්නවා යටට break වෙන්නත් සම්භාවිතාවයක් තියෙනවා කියලා. එතකොට යටට break වුණොත් එහෙම විශේෂයෙන් අර flag formation එකකුත් තියෙන නිසා එතකොට යටට break වුණොත් ගොඩක් වෙලාවට 33,600 ඊට පස්සේ 32,000 වගේ level වලට Bitcoin drop වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට මේ pattern එක සම්බන්ධයෙන් විශේෂයෙන් triangle pattern එක සම්බන්ධයෙන් monitor කරගෙන හිටියොත් trade opportunities ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපිට පේනවා දැන් උඩ resistance එකයි යට trend line support එකයි අතර price action එක compress වෙන ස්වභාවයක් තියෙන්නේ. එතකොට compress වෙලා කියන්නේ compress වෙන්නේ ඇත්තටම තව වැඩි කාලයක් නැහැ. ඒ කියන්නේ තව වැඩිපුර ඉඩක් නැහැ. ඉතින් ඒක නිසා මොකද triangle එකේ apex එකට දැන් ගොඩක් කිට්ටු කරලා තියෙන නිසා ඉතින් තව දවසක් වගේ ඇතුළතවත් අඩුම තරමින් අපිට breakout එකක් බලාපොරොත්තු වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දැන් අද සෙනසුරාදා නිසා අපි දන්නවා week end වල market එකේ volume අඩු නිසා manipulations කියන ඒවා ගොඩක් සිද්ධ කරන්න ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා අපි හරියට වොලියුම් එකක් ට්‍රේඩ් වෙනවද කියලා බලලා බ්‍රේක්අවුට් එකේදී ඊට පස්සේ රීටෙස්ට් එකක් එනකන් ඉන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් එහෙම කන්ෆර්මේෂන් අරගෙන එන්ටර් වෙනවා නම් තමයි ගොඩක්ම සේෆ්. එතකොට සමහර අවස්ථාවල අපි දන්නවා එක පාර්ටම් බ්‍රේක් වෙලා අප් වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අපිට කරන්න තියෙන්නේ ස්ටොප් ලොස් එකක් දාගෙන හරියට ලොකු ප්‍රමාණයක් ලොස් වෙන්නේ නැති තැනකින් ස්ටොප් ලොස් එකක් දාගෙන ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඉතින් ඒක නිසා ඔය පැටර්න් එක සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න අපිට ට්‍රේඩ් ඔපචුනිටීස් ගන්න අවස්ථාවක් තියෙන පුළුවන්. එතකොට ඊට පස්සේ අපි ඇත්තටම වීක්ලි චාර්ට් එක දාගත්තාම අපිට පේනවා දැන් මේ වීක් එක බුලිෂ් කැන්ඩල් එකක් හැටියට දැනට ට්‍රේඩ් වෙන්නේ. ඉතින් ඕක දැන් මේ උඩ ලොකු වික් එකක් හදන්න නැතුව, ඒ කියන්නේ මෙන්න මේ වගේ කැන්ඩල් එකක් හදන්නේ නැතුව වික් එකකින් වැඩි හරියක් ෆිල් කරලා, උඩ තියෙන වික් එකකින් වැඩි හරියක් ෆිල් කරලා ක්ලෝස් වුණොත් එහෙම අපිට එතකොට බිට්කොයින් ගොඩක් වෙලාවට අඩුම තරමින් 40,000 ලෙවල් එකවත් ටෙස්ට් කරන්න යයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. එතකොට ඒකට එක තව හේතුවක් තමයි, ඒ කියන්නේ බොලින්ජ බෑන්ඩ් එක දාගත්තාම අපිට පේනවා අර වීක්ලි චාර්ට් එකේ යට බෑන්ඩ් එකේ තමයි දැනට ඒ බෑන්ඩ් එකෙන් තමයි බවුන්ස් උනේ. එතකොට ඒකින්ද මේක හොඳ බුලිෂ් කැන්ඩල් එකක් හැටියට ක්ලෝස් වුණොත් ගොඩක් ක්ලාඩ් බිට්කොයින් සැලකිය යුතු ප්‍රමාණයක් අප් වෙන්න ඉඩ ගඩක් තියෙනවා. ඉතින් කොහොමඩත් අර ටයිට් රේන්ජ් එකක ට්‍රේඩ් වෙනකොට ටිකක් පරිස්සමින් ට්‍රේඩ් කරන්න. ඉතින් අපිට එතනදී පාවිච්චි කරන්න පුළුවන් බොලින්ජ බෑන්ඩ් ස්ට්‍රැටජික වගේ ස්ට්‍රැටජීස්, කියන්නේ රේන්ජ් මාකට් එකදී පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඉතින් ඇත්තරම දැන් බොලින්ජ බෑන්ඩ් එක මේකට දාගෙන බැලුවත් අපිට පේනවා මේක තනියම පාවිච්චි කරන්නේ නැතුව RSI වල ඩයිවර්ජන්ස් වගේ දේවල් එක එකට පාවිච්චි කරොත් එහෙම අපිට හොඳ ප්‍රොෆිට් ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථා තියෙනවා ඇත්තරම. ඒ කියන්නේ රේන්ජ් මාකට් එක ස්කල්පින් වගේ කරන්න. ඉතින් එතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් තව ස්ට්‍රැටජි කිහිපයක්ම මම කලින් කියලා දීලා තියෙනවා. එතකොට එහෙම ඒවා පාවිච්චි කරලත් අපිට මෙහෙම ටයිට් රේන්ජ් එකක ට්‍රේඩ් වෙනකොට ට්‍රේඩ් ඔපචුනිටීස් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට හැබැයි රිස්ක් එක වැඩි, ඒක අපි මතක තියාගන්න ඕනේ. මෙහෙම තවත් මෙතන මේක ඇතුලේ කම්ප්‍රෙස් වෙනකොට රිස්ක් එක තව වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ස්ටොප් ලොස් දාගෙන පොඩි ටයිම් ෆ්‍රේම් වල අපිට ට්‍රේඩ් ඔපචුනිටීස් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් බිට්කොයින් සම්බන්ධයෙන් ඇත්තටම ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. ඊට පස්සේ මට විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි අපි අර දැන් බිට්කොයින් සෑහෙන ඩම්ප් වුණාට පස්සේ අපි කතා කළා සමහර කොයින්, ඒ කියන්නේ ඕල්ඩ් කොයින් දවස් 300කට ආසන කාලයක් 180ක් 90ක් විතර ඩම්ප් වෙලා තියෙන නිසා අපිට ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මම ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගත්ත කොයින් මොනවද කියලා මට පෙන්වන්න අවශ්‍ය වුණා. එතකොට දැනට මම හෝල් කරගෙන ඉන්න කොයින් මොනවද කියලත් මම කියන්නම්. එතකොට කෙනෙකුට සමහර වෙලාවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉතින් එතනදී මම බයි කරා කියලා හෝ, එහෙම නැත්නම් තව කෙනෙක් බයි කරා කියලා හෝ, එතකොට එකපාරට බයි කරන්න යන්න එපා. අපි ප්ලෑන් එකක් හදාගෙන තව රිසර්ච් කරලා පුද්ගලිකව තමන්ගේ මුදල් වලට වගකීමක් ගන්න පුළුවන් වෙන විදිහට ප්ලෑන් එකක් හදාගෙන තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ, එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන්න ඕනේ.
එතකොට එතනින් එක කොයින් එකක් තමා ආවේ කියලා කියන්නේ ওই සම්බන්ධයෙන් මම කලිනුත් වීඩියෝ කිහිපයක් කළා. එතකොට ඉතින් ආවේ ඇත්තරම මම කලින් යටින් බයි කරපු ප්‍රමාණයකුත් තිබ්බා. ඊට පස්සේ උඩදිත් යම් ප්‍රමාණයක් බයි කළා. ඉතින් දැනට පොසිෂන් එකක් එහෙම හැදිලා තියෙන නිසා අලුතෙන් ආවේ වලට මම එන්ට වෙන්න අදහස් කරන්නේ නැහැ. සැලකිය යුතු ප්‍රමාණයක් ඩම්පුනේ නැත්තම්, ඒ කියන්නේ මෙතනින් 120ක් 30ක්වත් ඩම්පුනොත් ආයසරයක් යම් ප්‍රමාණයක් බයි කරනවා. එහෙම නැත්තම් මම කරන්නේ දැනට හෝල් බයි කරලා තියෙන ප්‍රමාණය හෝල් කරගෙන ඉන්න එක. ඉතින් අලුතෙන්ම කෙනෙක් බයි කරනවා නම් එතකොට මේ කොයින් එක සලකා බලන්න පුළුවන්, තව ටිකක් රිසර්ච් කරලා මේක බයි කරන්න හොඳද කියලා. ඊට පස්සේ තව කොයින් එකක් තමයි ස්පොට් එකේ මම හෝල් කරගෙන ඉන්න කඩානෝ කියන්නේ. එතකොට කඩානෝ ඇත්තරම යටින් බයි කරපු ප්‍රමාණයක් තිබ්බා. ඒකෙදි යම් ප්‍රමාණයක් මම උඩදි සෙල් කරා. ඊට පස්සේ අලුතෙනුත් ඩොලර් කොස්ට් ඇවරේජ් කරලා දැනට ඇවරේජ් ප්‍රයිස් එක මගේ තියෙන්නේ 1.185ක වගේ. එතකොට ඇත්තරම ලොස් එකක තියෙන්නේ, කියන්නේ යම් ප්‍රමාණයක 100ට දැන් ගත්තොත් එහෙම 111ක වගේ ලොස් එකක තියෙන්නේ. ඉතින් ඕක මම අලුතෙන් ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න යන්නේ නැහැ. ඇත්තටම මේ කොයින් එකත් සැලකිය යුතු ප්‍රමාණයක් ඩ්‍රොප් වුණොත් ඇරෙන්න. ඉතින් මොකද දැනට පොසිෂන් එකක්, කියන්නේ සැලකිය යුතු පොසිෂන් එකක් හදාගෙන ඉන්න නිසා. එතකොට ඊට පස්සේ තව කොයින් එකක් තමයි ඇටම් කියන්නේ. එතකොට ඇටම් සම්බන්ධයෙන් අපි ගොඩක් කලින් ඉඳන් කතා කරනවා. ඉතින් ඇටම් මම ඇත්තටම යටදී සැලකිය යුතු ප්‍රමාණයක් බයි කරලා තිබ්බ නිසා උඩදීත් ප්‍රමාණයක් බයි කරා. එතකොට දැන් යටදී වැඩිපුර ප්‍රමාණයක් බයි කරලා තිබ්බ නිසා දැනට පොසිෂන් එක තියෙන්නේ යම් ප්‍රොෆිට් ප්‍රමාණයක. එතකොට ඒක මම සෙල් කරන්න අදහස් කරගෙන ඉන්නේ නැහැ. ඉතින් අලුතෙන් ඇත්තටම ඇඩ් කරන්න අදහස් කරගෙන ඉන්නෙත් නැහැ. ඩොලර් 20ට විතරවත් ඩම්පුනොත් තමයි ආයසරයක් ඇටම් බයි කරන්න අදහස් කරගෙන ඉන්නේ. එතකොට අර ඩොලර් කොස්ට් ඇවරේජ් කරන එකේ වාසිය තමයි, කියන්නේ මෙහෙම ඩ්‍රොප් වුණත් අපි කොස්ට් ඇවරේජ් කරපුවාම අපේ පොසිෂන් එක සමහරලාට ප්‍රොෆිට් වල තියෙන ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් ඇටම් කෙනෙකුට පුළුවන් මොනිටර් කරගෙන ඉන්න. එතකොට ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගන්නත් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන් ඩොලර් 20ට වගේ ඩ්‍රොප් වුණොත් හොඳ ඔපචුනිටි එකක් එන්න පුළුවන් පොසිෂන් සෙල්ට එන්ට වෙන්න. ඊට පස්සේ තව එක කොයින් එකක් තමයි බයිකනොමි කියන්නේ. ඉතින් මේක මම ඇත්තටම ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න තමයි පටන් ගත්ත එකක් නෙමෙයි. මේක වෙබ් 3.0 වල තියෙන කොයින් එකක්. එතකොට නමුත් මම මේක කෙනෙකුට ලෝ කොස්ට් ඇවරේජ් කරන්න කන්සිඩර් කරනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට තව පොඩ්ඩක් රිසර්ච් කරලා අවස්ථාවක් තියෙන පුළුවන් මේ කොයින් එකටත් එන්ට වෙන්න දැනට සැලකිය යුතු ප්‍රමාණයක් ඩ්‍රොප් වෙලා තියෙන නිසා. ඊට පස්සේ තව හෝල් කරගෙන ඉන්න එකක් තමයි BNB. ඉතින් BNB අපි ට්‍රේඩින් ෆී වලටත් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔය බයිනන්ස් ලෝන්ච් පෑඩ් එකේ එන සමහර කොයින් ගන්න අපිට ෆාම් කරන්නත් අවස්ථාවක් තියෙනවා. කොහොමටත් ගොඩක් ප්‍රයෝජනවත් කොයින් එකක් නිසා අපි ගොඩක් යටිනුත් BNB බයි කළා. ඊට පස්සේ අලුතෙනුත් මම පොඩ පොඩ BNB බයි කරනවා. ඊට පස්සේ බිට්කොයින් කොහොමටත් අපි ට්‍රේඩ් කරන්න එහෙම පාවිච්චි කරන කොයින් එකනේ. ඊට පස්සේ කේක් ඇවිල්ලා අපි ගොඩක් යටදී, කියන්නේ මෙන්න මේ වගේ ලෙවල් වලදී අපි ටෙලිග්‍රෑම් එකේ දවස්වල කතා වුණා. ඉතින් සෑහෙන ප්‍රොෆිට් හම්බෙච්ච කොයින් එකක්. එතකොට මම කියන්නේ මේ ලෙවල් වලදී ගත්තේව සමහර ප්‍රමාණයක් සෙල් කරා. ඊට පස්සේ තව කොටසක් ඇත්තරම අර පෑන්කේක් සැප් වල දාලා හෝල් කරගෙන ඉන්නවා. මොකද ඒකෙන් අර පොලියක් හම්බ වෙන නිසා, ඒ කියන්නේ ඊල්ඩ් එකක් එන හින්දා. එතකොට ඉතින් ඇත්තරම දැන් පෑන්කේක් සැප් නම් එහෙම, ඒ කියන්නේ පෑන්කේක් වලින් අපිට ලාභයක් ලැබුණාට ඒක ලොස් එකක තමයි දැනට තියෙන්නේ. ඒකට හේතුව මේක සෑහෙන තිබ්බ තැනටමත් වැඩිය ඩම්ප් වෙලා තියෙන නිසා. ඉතින් නමුත් මම මේක සෙල් කරන්නේ නැහැ දැනට තියෙන පොසිෂන් එක. මොකද පෑන්කේක් සැප් වල දාලා තිබ්බහම අපිට ඒ කේක් ප්‍රමාණය වැඩි කරගන්න අවස්ථාවක් තියෙන හින්දා. ඉතින් මේක අලුතෙන් කෙනෙකුට එන්ට වෙන්න කියන්නේ නැහැ. තව ටිකක් මෙයාලගේ ප්ලෑන් මොනවාද තියෙන්නේ කියලා බලලා ඉදිරියේදී. එතකොට ඊට අනුව කෙනෙක් බයි කරන්න පටන් ගත්තොත් ඇරෙන්න මම දැනට මේ කොයින් එක අලුතෙන් බයි කරන්නේ නැහැ. ඉතින් එතනදී කෙනෙකුට අවශ්‍ය නම් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරාට පස්සේ එන්ට වෙන්න පුළුවන් ඇත්තටම. මොකද මේ කොයින් එක අපි ගත්තොත් එහෙම මෙතන ඉඳන් දවස් 275ක් වගේ අර කාලේම තමයි. ඉතින් ඇත්තටම ඩ්‍රොප් වෙලා තියෙනවා 100ට 85ක් විතර. ඉතින් කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් ඇත්තටම ලෝ කොස්ට් ඇවරේජ් කරන්න. නමුත් මගේ අර හෝල් කරගෙන ඉන්න කොයින් ප්‍රමාණයක් තියෙන නිසා මම අලුතෙන් එන්ට වෙන්න අදහස් කරන්නේ නැහැ.
දැනට මේක බ්‍රේක් කරලා හරියට ට්‍රෙන්ඩ් එකක් ඉස්ටැබ්ලිෂ් වෙනොත් සලකා බලන්න පුළුවන්. ඊට පස්සේ තව එක කොයින් එකක් තමයි කොම්පවුන්ඩ්. ඉතින් කොම්පවුන්ඩ් මම කිව්වා මම ගත්තා කියලා. ඒතකොට කොම්පවුන්ඩ් මම ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගත්තේ ඇත්තරම 100 එතකොට මට 114.6න් වගේ පටන් ගත්තා. ඒ කියන්නේ ලෙවල් එකකින් තමයි මම පළවෙනි පාරට බයි කරේ. එතකොට ඊට පස්සේ තව ඕක ඩ්‍රොප් වුණොත් එහෙම 100ට වගේ ඩ්‍රොප් වුණොත් ආයසරයක් මම පොඩි ප්‍රමාණයක් බයි කරනවා. ඒ කියන්නේ අපි අර එක කොයින් එකකට වෙන් කරගෙන ඉන්න මුදල් ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයක් තමයි එකපාර බයි කරන්නේ. ඊට පස්සේ සැලකිය යුතු විදිහට ඩම්ප් වුණොත් එතකොට ඒකට තව ප්‍රමාණයක් ඇඩ් කරන්න පුළුවන්. එහෙම තමයි ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්නේ. එතකොට කොම්පවුන්ඩ් සෑහෙන අපේච්ච කොයින් එකක්. ඉතින් මේක හොඳ ඩිසෙන්ට්‍රලයිස්ඩ් ෆයිනෑන්ස් පැත්තේ තියෙන කොයින් එකක් නිසා ඒක නිසා තමයි මම බයි කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඩෝජ් මම පොඩි ප්‍රමාණ වලින් කොහොමටත් හිටපු ගමන් බයි කරලා තියාගෙන ඉන්න කොයින් එකක්. ඊට පස්සේ තව ඩොට් ගත්තාම ඩොට් අපි ගොඩක් යටදී බයි කරපු එකක්. ඉතින් ප්‍රොෆිට් අරගෙන දැනට ඇත්තටම ඩෝග් වල සෝරි ඩොට් වල මගේ පොෂන් එකක් තියෙනවා. එතකොට ඒක නිසා අලුතෙන් මම ඩොට් බයි කරන්න අදහස් කරගෙන ඉන්නේ නැහැ. නමුත් කෙනෙකුට ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා නම් මේ කොයින් එකත් සලකා බලන්න පුළුවන්කමක් තියෙන හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඊට පස්සේ DYDX ගැන මම කලින් කිව්වා. එතකොට DYDX කියන්නේ ෆියුචර්ස් ඩිසෙන්ට්‍රලයිස්ඩ් ෆියුචර්ස් ප්ලැට්ෆෝම් එකක්. ඉතින් අතන මේකට මම එන්ටර් වුණේ මෙතන ගෝල්ඩන් පොකට් එක තිබ්බා. එතකොට ඔය හරියින් තමයි බයි කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ 6.543න් විතර. ඉතින් ඊට පස්සේ ආයසරයක් 4.8.4 වගේ ඩ්‍රොප් වුණොත් ආයසරයක් මම බයි කරනවා. එතකොට ඉතීරියම් මම බයි කරපු ප්‍රමාණයක් තියෙනවා දැනට හෝල් කරගෙන ඉන්න. ඊට පස්සේ ඉතීරියනුත් කෙනෙකුට පුළුවන් ඇත්තටම ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගන්න. හැබැයි ඉතින් සැලකිත ප්‍රමාණයක් ඩ්‍රොප් වුණොත් එහෙම එතකොටත් බයි කරන්න බලාගෙන තමයි ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න තියෙන්නේ. ඊට පස්සේ EWT කියන්නේ කූකොයින් වල තියෙන කොයින් එකක්. ඉතින් මේක අපිට 2020 විතර සෑහෙන ප්‍රොෆිට් ලබා දීපු කොයින් එකක් ඇත්තටම. ඉතින් කියන්නේ 2020 වගේ බයි කරන්න පටන් ගත්තට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් කලින් කතා වුණා. නමුත් මේක මම කන්සිඩර් කරගෙන යන කොයින් එකක්. අලුතෙන් පොෂන්ස් වලට එන්ටර් වෙලා නැහැ ඇත්තටම. ඒකට හේතුව මේක අර කියන්නේ හිතපු තරම් ලොකුවට අප්පෙච් එකක් නෙමෙයි. කියන්නේ 100ට ගත්තාම 300ක් 400ක් විතර අප්පුණා අපි එන්ටර් වෙච්ච තැන ඉඳන්. නමුත් අර හිතපු තරම් පර්ෆෝම් කරපු කොයින් එකක් නෙමෙයි ඇත්තටම EWT කියලා කියන්නේ. ඉතින් දැනට ඩ්‍රොප් වෙලා තියෙන නිසා මම ආයසරයක් එන්ටර් වෙනවාද කියලා පොඩ්ඩක් කන්සිඩර් කරගෙන යනවා. මොකද මෙතන ලොකු W pattern එකක් වගේත් හැදෙන්න ඉඩ කඩක් තියෙන නිසා අපි weekly වගේ chart එකක් දාගත්තාම එතකොට අවශ්‍ය නම් කෙනෙකුට මේ coin එක සම්බන්ධයෙන් ටිකක් monitor කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඊට පස්සේ ගැලා අපි buy කරනවා කිව්වා. ඉතින් ගැලා ඇත්තටම මම එතකොට ගැලා 100.16 වගේ තමයි මම ඉස්සෙල්ලාම බයි කරේ. ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගත්තේ. එතකොට දැනට තියෙන්නේ ගත්ත තැනට වඩා අප් වෙලා. ඉතින් මේක 15ට වගේ ඩම්ප් වුණොත් මම ආයසරයක් යම් ප්‍රමාණයක් බයි කරනවා. එතකොට ඊට පස්සේ HNT කියන්නේ හොඳ වෙබ් 3.0 වලට සම්බන්ධ කොයින් එකක්. ඉතින් මේකත් මම බයි කරන්න පටන් ගත්තා. ඉතින් ඕක 23න් වගේ බයි කරා. ඊට පස්සේ දැනට ඒක තියෙන්නේ අප් වෙලා. ඉතින් අපි 22.5ට වගේ ඩ්‍රොප් වුණොත් මම ආයසරයක් යම් ප්‍රමාණයක් බයි කරන්න බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ICP. එතකොට ICP මම පටන් ගත්තේ 26.62න් වගේ. ඉතින් දැනට මේ මට්ටමේම වගේ ICP තියෙන්නේ. ඉතින් ඕක තව ඩ්‍රොප් වුණොත් එහෙම මම යම් ප්‍රමාණයක් බයි කරනවා සැලකිය යුතු විදිහට ඩ්‍රොප් වුණොත්. ඉතින් ICP ඇත්තටම බයි කරන්න ප්‍රධාන හේතුවක් තමයි ඕකේ ඕල් ටයිම් හයි එක ගත්තාම ඩොලර් 400කට විතර අප්පෙච්ච කොයින් එකක්. ඉතින් යම් දවසක ආයසරයක් ඕල් ටයිම් හයි එකට ගියොත් දැන් තියෙන ලෙවල් එකේ ඉඳන් 20x විතර අප්පෙන්න ඕනේ. එතකොට ඒක නිසා එහෙම අප්පුණොත් අපිට සෑහෙන ප්‍රොෆිට් ගන්න පුළුවන් වෙන නිසා තමයි මේ කොයින් එක මම පොඩ්ඩක් බයි කරලා තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලොකුවට බයි කරන්න ගියේ නැහැ. පොඩි ප්‍රමාණයක් බයි කරලා තියාගෙන ඉන්නවා. තව ගොඩක් ඩම්ප් වුණොත් ආයසරයක් යම් ප්‍රමාණයක් බයි කරනවා. එතකොට තව එක කොයින් එකක් තමයි KCS කියන්නේ කූ කොයින් වල කොයින් එක. එතකොට මේක අපිට කූ කොයින් වල ට්‍රේඩ් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆී හැටියට. ඉතින් මේක අපිට සෑහෙන ප්‍රොෆිට් දීපු කොයින් එකක් කලින් අවස්ථාවල. එතකොට
මම අලුතෙන් ප්‍රමාණයක් බයි කරා ඇතරම මෙතන ෆිබනාචි ලෙවල් එකෙන් ඊට පස්සේ ගෝල්ඩන් පොකට් එකට ඩ්‍රොප් වුණොත් එහෙම 11 10ට වගේ එතකොට ආයසරයක් මේ කොයින් එකටත් යම් ප්‍රමාණයකින් එන්ටර් වෙනවා එතකොට ඊට පස්සේ චේන් ලින්ක් ඇතර මම කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් හෝල් කරගෙන ඉන්න කොයින් එකක් ඉතින් චේන් ලින්ක් අපි යටදි බයි කරා ඊට පස්සේ මම උඩදිත් බයි කරා යම් ප්‍රමාණයක් ඊට පස්සේ දැනට මගේ ඇවරේජ් එක 18කට කිට්ටුව තියෙන්නේ ඉතින් මේක ලොස් එකක තියෙන්නේ ඇතරම චේන් ලින්ක් ගත්තාම 10%ක විතර සැලකිය යුතු ලොස් එකක තියෙන්නේ ඉතින් ඇත්තටම චේන් ලින්ක් තව ගොඩක් ඒ කියන්නේ මෙතන ඉඳන් 50%ක් විතර ඩම්ප් වුණොත් තමයි මම ආයසරයක් එන්ට වෙන්නේ මොකද මගේ සැලකිය යුතු පොසිෂන් එකක් දැනට තියෙන නිසා ඉතින් ඊට පස්සේ තව කොයින් එකක් තමයි මානා මම බයි කරේ හරියටම බැලුවොත් එහෙම 2.5533 වගේ පටන් ගත්තේ ඒකට දැනට ඒක උඩ තියෙන්නේ අප්පෙලා ඉතින් ආයසරයක් 1.75 විතර ඩ්‍රොප් වුණොත් මම බයි කරනවා ඉතින් මේ වගේ මම ප්‍රොෆිට් ගන්න අදහස් කරගෙන ඉන්නේ නැහැ දැම්මම මොකද ටිකක් ලොง ටර්ම් හෝල් කරන්න අපේක්ෂා කරන නිසා 50%ක් 100%ක් වගේ අපුණාම තමයි මම යම් ප්‍රමාණයක් ප්‍රොෆිට් ගන්න අදහස් කරගෙන ඉන්නේ එතකොට ඊට පස්සේ තව එක කොයින් එකක් තමයි මේ RNDR කියන්නේ මේක හොඳ ප්‍රොජෙක්ට් එකක් ඇත්තටම එතකොට මේක මම ඒ කියන්නේ බයි කරේ 2.7744 එතකොට දැන් ඒක අප් වෙලා තියෙන සැලකිය යුතු ප්‍රමාණයක් නමුත් මම සේල් කරන්න අදහස් කරගෙන ඉන්නේ ඊට පස්සේ ඩොලර් 2කට වගේ ඩ්‍රොප් වුණොත් එහෙම ආයසරයක් මම බයි කරනවා එතකොට ඊට පස්සේ තීටා යම් ප්‍රමාණයක් මම බයි කරා මේ යටදී ඒ කියන්නේ මෙන්න මේ ලෙවල් එකෙන් ඇත්තටම 2.935 වගේ දැනට චුට්ටක් අප් වෙලා තියෙනවා ඊට පස්සේ ආයසරයක් එන්ට වෙනවා නම් එන්ට වෙන්නේ ඩොලර් 2කට විතර ඩ්‍රොප් වුණොත් එතකොට තීටත් මම ටිකක් ලොง ටර්ම් හෝල් කරන්න හිතාගෙන ඉන්න කොයින් එකක්. එතකොට ඊට පස්සේ තව කොයින් එකක් තමයි වැක්ස් පී කියන්නේ මේ සම්බන්ධිනුත් මම කිව්වා වැක්ස් කියන කොයින් එක. එතකොට ඕක මම ඇත්තටම බයි කරේ 0.3197 වගේ. ඉතින් ඒ බයි කරන හැම එකකම රෙකෝඩ් එකක්. ඒ කියන්නේ බයිනෑන්ස්වල හිස්ට්‍රි එක අරගෙන ට්‍රේඩ් හිස්ට්‍රි එක අරගෙන ඒකෙන් රෙකෝඩ් එකක් තියාගෙන ඉන්න Google Sheet වල වගේ. එතකොට අපිට පහසුවෙන් ට්‍රැක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෝට්ෆෝලියෝ ට්‍රැකර් එකක් පාවිච්චි කරන්න තත්තාවක් තියෙනවා. ඉතින් මම Google Sheet පාවිච්චි කරන්නේ අර පහසුවෙන් කැල්කියුලේට් කරගන්න පුළුවන් වෙන නිසා සමහර කාරණා. ඒත් මේකත් දැනට අප් වෙලා තියෙන්නේ. ඉතින් ආයසරයක් බැරි වෙලාවත් 0.1948 වගේ වැටුණොත්, එතකොට මම ආයසරයක් පොඩි ප්‍රමාණයක් බයි කරනවා. එතකොට මේක අර ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කොයින් එකක් ප්ලේ ටු එර්න් කියන කැටගරි එකේ. එතකොට ওই කැටගරි එකේ කොයිනුත් ඉදිරියේදී සැලකිය යුතු ප්‍රමාණයක් අපේ නේද කඩක් තියෙනවා. ඊට පස්සේ YFI මම යම් ප්‍රමාණයක් බයි කරා. නමුත් මේක අලුතින් බයි කරනවාද කියලා මම කන්සිඩර් කරනවා. එතකොට ඊට පස්සේ අන්තිම කොයින් එක තමයි E-Gold කියන්නේ. ඉතින් E-Gold අපි දන්නවා හොඳම ප්‍රොජෙක්ට් එකක්. සෑහෙනම අපේච්ච ප්‍රොජෙක්ට් එකක්. එතකොට දැනට ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙන ඉතින් ඒක නිසා මේකත් මම පොඩි ප්‍රමාණවලින් ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පටන් ගත්තා. එතකොට දැන් මෙතන මගේ කොයින් ගොඩාක් තියෙන හින්දා يعني මම අර රිස්ක් එක මැනේජ් කරගන්න පුළුවන් වෙන විදිහට සහ මම යොදවන ගාණත් එක්ක මට ගැටලුවක් වෙන්නේ නැහැ මේ කොයින් ප්‍රමාණය. ඉතින් එතකොට නමුත් එක يعني අපි හිතමු ඩොලර් 100ක් 200ක් වගේ ප්‍රමාණයකින් අපි ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා නම් කොයින් එකක් දෙකක් වගේ තමයි උපරිම අපි ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ගොඩාක් ඕනට වැඩිය ඩයිවර්සිෆයි කරොත් එහෙම අපිට අර සැලකිය යුතු ප්‍රොෆිට් ප්‍රමාණයක් ලබා ගන්න තියෙන අවස්ථාව අඩු වෙන්න පුළුවන්. එතකොට ওই කොයින් ටික ගැන මම කිව්වේ කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේකෙන් සමහර ඒවා මම අලුතෙන් බයි කරන්නේ නැහැ. නමුත් E-Gold, ඊට පස්සේ තීටා, වැක්ස්පි, RNDR, මානා, ඊට පස්සේ KCS, HNT, ගැලා, DYDX, ඊට පස්සේ කොම්පවුන්ඩ් කියන කොයින් ටික මම අලුතෙන් බයි කරනවා. එතකොට ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කරනවා. ඒක මොකද අනිත් ඒවාගේ සැලකිය යුතු පොසිෂන්ස් දැනට තියෙන නිසා ඒවා ගොඩාක් ඩ්‍රොප් වුණොත් තමයි අය පොසිෂන් වලට එන්ටර් වෙන්න අදහස් කරන්නේ. ඉතින් ওই කොයින් මම තව 150ක් විතර ඩ්‍රොප් වුණත් යටට ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න පුළුවන් වෙන විදිහට තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඒක නිසා අර කෙනෙක් එකපාරට එන්ටර් වෙන්න එපා හොයන්න බලන්නේ සහ හොයන්න බලන්නේ නැතුව සහ ප්ලෑන් එකක් හදාගන්නේ නැතුව. එතකොට කාට හරි ඔය කොයිනුත් කන්සිඩර් කරන්න අවස්ථාවක් තියෙනවා. මම කාටවත් එකපාර බයි කරන්න කියනව නෙමෙයි. ඉතින් එහෙම ඩොලර් කොස්ට් ඇවරේජ් කරන්න කන්සිඩර් කරන කෙනෙකුට උදව්වක් වෙයි කියලා තමයි ඔය කොයින් ටික සම්බන්ධයෙන් මම මතක් කළේ. ඔය කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ.
පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා ස්ටොප් ලොස් දාගෙන සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.